Kadence free theme එක පාවිච්චි කරලා website හදනකොට අපි දැනගෙන ඉන්න ඕන theme settings ගැන මේ video එකෙන් කතා කරනවා. ඔවා Kadence theme එක පාවිච්චි කරනවා නම් websites හදන්න මේ video එකට ගොඩක් වැදගත් වෙයි. මම දැන් ඉන්නේ Kadence blueprint site එකක. ඒ කියන්නේ Kadence theme එක install කරපු website එකක මේ blueprint site එක install කරගන්න කොහොමද කියලා මම මෙන්න මේ video එක කතා කරා. ඔවා බලුවේ නැත්නම් අනිවාර්යෙන් බලන්න ඔයාලට වැදගත් වෙයි. මම එනවා dashboard එකට අපේ WordPress website එකේ. ඊළඟට appearance themes වලට ආවහම ඔයාලට බලා ගන්න පුළුවන් Kadence theme එක අපි install කරලා ඒ වගේම මෙතන අලුත් ඔප්ෂන් එකක් තියෙනවා Kadence කියලා. Kadence theme එක install කරාට පස්සේ අපිට බලා ගන්න පුළුවන්. මෙතන අපිට global colors, branding, typography මේවට අදාළව settings වලට යන්න ඔප්ෂන් එක දීලා තියෙනවා link එකක් එක්ක. ඒ වගේම පොඩ්ඩක් පහළට આવොත් අපිට බලා ගන්න පුළුවන් තව ඔප්ෂන්ස් කිහිපයක්. හැබැයි මේ ඔප්ෂන්ස් නැත්නම් මේ features අපිට හම්බෙන්නේ Kadence Pro version එකේ ඉදදී. අපි free version එකට නම් පාවිච්චි ගන්න මේ දේවල් හම්බෙන්නේ නැහැ. ඉතින් මේ video එකෙදි මම free version එකකින් හම්බෙන දේවල් කියන තමයි කතා කරන්නේ. මෙතන customize එක උඩ click කරොත් ඔයාලට යන්න පුළුවන් මේ Kadence theme එකේ settings වලට. එහෙම නැත්නම් මෙතන customize කියන එක උඩ click කරත් ඒත් යන්නේ ඒකටමයි. නැත්නම් ඔයා website එකේ front end එකේදී මෙතන customize කියන එක උඩ click කරා නම් ඒත් යන්නේ ඒ customizer එකටමයි. හරි. දැන් අපි ඉන්නේ WordPress customize එකේ. මේ customize එක හරහා අපිට පුළුවන් theme එකේ settings වෙනස් කරගන්න. මේ customize එක Kadence theme එකට අදාළ එකක් නෙමෙයි. ඕනම WordPress installation එක මේ customize එක එනවා. හැබැයි මේ customize එකේ තියෙන options theme එකෙන් theme එකට වෙනස් වෙනවා. උදාහරණයක් විදිහට මේ colors and fonts කියන එක Kadence theme එකේ මේ විදිහට තිබ්බට වෙනත් theme එක වෙන විදිහකට තියෙන්න පුළුවන්. සමහර විට නැති වෙන්නත් පුළුවන්. මේකේ තියෙන options theme එකෙන් theme එකට වෙනස් වෙනවා. සමහරක් options ඇරුණාම මේ home page settings වගේ දේවල් නම් හැම WordPress installation එකකම වගේ තියෙනවා. පළවෙනි ඔප්ෂන් එක colors and fonts වලින් අපි පටන් ගමු. මෙතන දුන්න කියන උන තව දෙයක් තමයි මේ අපි customize එකෙන් වෙනස් කරන්නේ global settings. ඒ කියන්නේ අපි මෙතනින් setup කරන දේවල් මුළු website එකටම apply වෙනවා. අපිට කැමති නම් පුළුවන් individually ඒ pages වලට ගිහිල්ලා individually මේ settings වෙනස් කරගන්න. මේක වඩාත් පැහැදිලිවයි මම example එකකින් තව ටිකකින් පෙන්නන්න. අපි colors and fonts වලට එමු. එතකොට මෙතන options තුනක් බලා ගන්න පුළුවන්. මම දැන් අලුතෙන් website එක හදනවා නම් Kadence theme එක පාවිච්චි කරලා මම මුලින්ම වෙනස් කරන settings ටික තමයි මම දැන් මුලින්ම පෙන්වන්නේ. මුලින්ම මම එනවා colors වලට. එතකොට අපිට අපේ website එකට use කරන global color palette එකක් add කරගන්න පුළුවන්. අපි website එකක් හදද්දී අපි color palette එකක් use කරනවා. අපිට කැමති colors හිතුණු තැන්වල use කරන්නේ නැහැ. එහෙම වුණොත් website එකේ professional ගතිය consistency එක නැතුව යනවා. අපි color palette එකක් තෝරගෙන ඒක තමයි website එකේ නැවත නැවතත් use කරන්නේ. උදාහරණයක් විදිහට මේ website එක බැලුවොත් ඔයාලට පේනවා මේ තියෙන orange color එක අපිට website එකේ හැමතැනම වගේ බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ තියෙන ලා පාට color එක background එකට apply වෙලා තියෙන ඒකත් අපිට website එකේ හැමතැනම බලා ගන්න පුළුවන්. මේ colors කිහිපේ විතරයි website එකේම තියෙන්නේ. මේක නිසා තමයි මේ website එක consistency තියෙන professional looking website එකක් වෙලා තියෙන්නේ අපිට කැමති කැමති colors පාවිච්චි නොකර. මම අද customize එකට එනවා. අපි බලමු මේ color palette එකේ තියෙන දේවල් මොනවද කියලා. මුලින්ම බලා ගන්න පුළුවන් මේ color palette එකේ colors නමයක් තියෙනවා. අපි මේ colors නම apply කරාම අපිට ඒක website එක build කරද්දී ඕනම තැනකදී අරගන්න පුළුවන්. අමුතුවෙන් අපේ color code එක add කරන්න අවශ්‍ය නැහැ. උදාහරණයක් විදිහට මම පෙන්නුවොත් මම WordPress dashboard එකට ගිහලා pages all pages එනවා. අපි home page එකේ edit page එකට එමු. ඊට පස්සේ මම plus icon උඩ click කළා. මම row layout එක add කරගන්නවා. මේක ඇත්තටම Kadence blocks තමයි මේ plugin එක අපි මේ blocks add කරන. ඔයා Kadence blocks ගැන දන්නේ නැත්නම් මෙන්න මේ video එක බලන්න. ඒ video එක මම පින්න කොහොමද Kadence blocks පාවිච්චි කරලා pages හදාගන්නේ කියලා. හරි. මම මෙතනදී මේ විදිහට section එක add කරගන්නවා. ඔයාලට example එකක් විදිහට පෙන්වන්න. ඊට පස්සේ අපි add කරගමු heading එක. මම hello world කියලා type කරනවා. ඊට පස්සේ මෙතන settings icon එකට මම click කරනවා. එතකොට මෙතන කලර් කියලා icon එක බලා ගන්න පුළුවන් අපි මේ text එකේ කලර් එක වෙනස් කරගන්න. මම කලර් කියන කොට click කරාම අපිට අර global color palette එක හම් වෙනවා මෙතනට දීලා තියෙන. අපි මෙතන accent color එක වෙනස් කරොත් මෙතනත් ඒ color එක automatically වෙනස් වෙනවා. මම මේක වඩා හොඳට පැහැදිලි වෙන්න මේ website එකේ customize එකට ඇවිල්ලා colors and fonts colors වලට එනවා. ඊට පස්සේ මේ orange color එක ඒක වෙනුවට මම නිකන් නිල් පාටකට දානවා ඔයාලට හොඳට පැහැදිලි වෙන්න. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මේ නිල් පාට use කරලා තියෙන හැම තැනකම ඒ color එක වෙනස් වෙනවා. ඉතින් ඔයාලට තේරෙනවා ඇති මේක ඇයි වැදගත් කියලා. ඔයා මේ විදිහට website එක හදලා ඔයාට හරි නැත්නම් ඔයා වෙන client කෙනෙක් නම් website එක හදන්නේ client අයලා කිව්වොත් අපි accent color එක අපි වෙනස් කරලා තියෙන මේ color එකට වෙනස් කරන්න කියලා. ඔයාට website එකේ හැම තැනටම ගිහිල්ලා එකිනෙක වෙනස් කරන්න අවශ්‍ය නැහැ. Globally අපි color palette එකක් use කරන නිසා
ග්ලෝබල් කලර් පැලට් එකේ අදාළ තැන කලර් එක වෙනස් කරාම මුළු වෙබ්සයිට් එකේම ඒ අදාළ කලර් එක වෙනස් වෙනවා. ඉතින් මේක ගොඩක් යූස්ෆුල්. ඒ වගේම තමයි Kadence theme එකේ අපිට කලර් පැලට් තුනක් සේව් කරලා තියන්න පුළුවන්. මම කලර් පැලට් 3 කියන එකට ආවොත් එහෙම වෙනම පැලට් එකක්. ඊට පස්සේ 2 කියන එකට ආවොත් වෙනම පැලට් එකක් මේ විදිහට. ඊට පස්සේ අපිට හිතුනොත් එහෙම අපිට දෙවෙනි කලර් පැලට් එකට වෙනස් කරන්න ඕන කියලා මෙතනට ඇවිල්ලා ක්ලික් කරන්න තියෙන්නේ. එතකොට ඒ කලර් පැලට් එකට වෙනස් වෙනවා. අපි හිතමු අපිට ඕනේ මාසේ එක දවසක් තියන්න සේල් එකක් කියලා e-commerce website යන්න. එතකොට අපිට පුළුවන් ඒ දවසට විතරක් website එක dark කරන්න පොඩි වෙනසකටත් එක්ක මේ විදිහට. ඊට පස්සේ ඒක ඉවරුනාට පස්සේ ඔයාලට වාගේ normal color palette එකට යන්න පුළුවන්. ඉතින් මේ වගේ දේවල් කරන්න පුළුවන් මේ global colors පාවිච්චි කරලා. හරි මම දැන් customize එකට එනවා. දැන් අපි බලමු කොහොමද ඔයා ඔයාගේ website එක හදනවා නම් මේ color palette එක setup කරගන්නේ කියලා. අපි පළවෙනි color එකෙන් පටන් ගමු. පළවෙනි color එක accent color එක. ඒ කියන්නේ website එකේ අපි accent color එක විදිහට මොකද්ද use කරන්නේ? ඔයාලට ගොඩක් පැහැදිලි. දැන් මෙතන නම් ඔයාලා දැක්කා අපි අර දැක්ක orange color එක තමයි accent color එක විදිහට තිබ්බේ. ගොඩක් කලවට ඒවා links වලට buttons වලට වගේ තමයි use කරන්නේ. මෙතනදී උදාහරණයක් විදිහට මෙන්න මේ website එක අපි WordPress වලින් හදනවා කියලා හිතාගෙන මේ settings ටික setup කරමු. මේක Figma වලින් design කරලා තියෙන website එකක්. සාමාන්‍යයෙන් අපි website හදද්දී web design කියලයි web development කියලයි parts දෙකක් තියෙනවා. web design එකේදී කරන්නේ Figma වගේ software එකක් පාවිච්චි කරලා මේ විදිහට visually අපේ website එක design කරන එක. ඊට පස්සේ තමයි මේ design එක WordPress වගේ platform එකකින් අපි develop කරන්නේ. එතකොට මේ design එක බැලු බැලමටම අපිට පේනවා accent color එක තමයි මෙන්න මේ orange color එක. ඉතින් මම මේ color copy කරගෙන එනවා අපේ Kadence theme එකේ customize එකට. ඊට පස්සේ color එකට click කරලා මම ඒ color code එක මෙතනට paste කරනවා. මම මේක zoom out කරා නම් ඔයාලට menu එකක් පේන්න. මම දැන් ඉන්නේ style guide කියන page එකේ. මේ style guide කියන page එක ඇවිල්ලා තියෙන්නේ Kadence blueprint site එකක මම ඉන්න නිසා ඒක setup කරන හැටි මම මේ video එකෙන් කතා කරලා තියෙනවා. දැන් අපි පොඩක් පහළට ආවොත් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ accent color එක use වෙන තැන් අපේ website එකේ. මම අර කලින් කිව්වා වගේ අපේ buttons වලට ගොඩක් use වෙනවා මේ colors. ඒ වගේම මේ විදිහේ links මොනවා හරි තියෙනවා නම් ඒ links වලටත් add වෙනවා accent color එක. මම මේක publish දීලා අපේ back end එකට ඇවිල්ලා මම එනවා style guide කියන අපේ page එක edit page එකට. ඊට පස්සේ පහළටම ඇවිල්ලා comments කියන එක enable කරනවා. update customize එකට ආයෙත් ඇවිල්ලා refresh කරනවා මේ page එක. ඊට පස්සේ colors වලට එනවා. දැන් පහළට આવොත් මේ comment section එක බලා ගන්න පුළුවන්. එතකොට ඔයාලා තියෙනවා මේ links වලත් අපිට මේ accent color එක බලා ගන්න පුළුවන්. ඊළඟට දෙවෙනි color එක accent old color එක. මේක ගොඩක් වෙලාවට use කරන්නේ button hover color එක විදිහට. ඒ කියන්නේ මේ විදිහට button එකක් තියෙනවා. අපි mouse එක ගෙනිච්චාම මේ button එක උඩට මොකක්ද එන්න ඕන color එක කියලා. අපි ගොඩක් වෙලාවට ඒකට use කරන්නේ මේ accent color එකේ dark version එකක් නැත්නම් light version එකක්. දැන් මම අපේ Figma file එකට આવොත් මේක ඇත්තටම අපිට දීලා නැහැ accent old color එකක්. මේ වගේ වෙලාවට අපිට accent color එක විතරයි නම් දීලා තියෙන්නේ. මම මෙන්න මේ website එක use කරනවා. maketintsandshades.com. මෙතනට ඇවිල්ලා මම මගේ accent color එක දෙනවා. එතකොට අපිට dark shades සහ අපිට light tints බලා ගන්න පුළුවන්. අපිට පුළුවන් accent old color එක විදිහට light color එකක් දෙන්න නැත්නම් accent එකේම ටිකක් dark color එකක් දෙන්න. මෙතනදී අපි dark color එක විදිහට මේක ලබා දෙමු. මම මේ කලර් කෝඩ් එක කොපි කරගෙන මෙතනට ඇවිල්ලා accent old color එක විදිහට ලබා දෙනවා. දැන් මම mouse එක hover කරොත් ඔයාලට පේනවා ඒ කලර් එක තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ links වලත් එහෙමයි. ඊළඟට තියෙන මේ colors හතර text වලට use වෙන colors හතරක්. පළවෙනි එක strongest text කියලා තමයි යාලා නම දීලා තින්නේ. මේක ගොඩක් headings වලට තමයි use වෙන්නේ. මම මේ කලර් කෝඩ් click කරලා ඔයාලට හොඳට පැහැදිලි වෙන මෙන්න මේ විදිහේ කලර් එකක් ලබා දෙනවා. මොකද එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් වෙබ්සයිට් එකේ මොන මොන තැන් වලටද මේක ඇප්ලයි වෙන්නේ කියලා. අපිට අපේ වෙබ්සයිට් එකේ ටයිටල් එකේ බලා ගන්න පුළුවන්. මෙතන වෙබ්සයිට් එකේ පේජ් ටයිටල් එකේ බලා ගන්න පුළුවන්. ඉතින් මේව ඇවිල්ලා හෙඩින්ග්ස් H1 හෙඩින්ග්ස්. අපි අවුත් එහෙම typography කියන එකට ඔයාලට බලා ගන්න පුළුවන් H1 H2 සහ H3 කියන හෙඩින්ග්ස් වලට තමයි මෙන්න මේ strongest text කියන කලර් එක ඇප්ලයි වෙන්නේ. මේ websites create වෙන්නේ HTML කියන language එක හරහා. මේකේ headings වලට දීලා තියෙනවා titles 6ක්. H1, H2, H3, H4, H5, H6 කියලා. එතකොට මේ වලින් H1 තමයි ඉහළම value එකක් තියෙන heading එක. අපි සාමාන්‍යයෙන් එක web page එකක web page එකේ title එකට වගේ තමයි H1 headings use කරන්නේ. එතකොට H1 එක H2 සහ H3 වලට use වෙන්නේ මෙන්න මේ කලර් එක. මම ඔයාලට තවටිය පැහැදිලි වෙනුනේ Kadence එකට ඇවිල්ලා එතනින් back ඇවිල්ලා home page එක edit page එකට එනවා. දැන් අපි hello world කියලා ඉස්සලා text tag add කරානේ.
මෙතනින් අපිට සිලෙක්ට් කරන්න පුළුවන් මේකේ h1 එකක්ද h2 එකක්ද h3 එකක්ද h5 එකක්ද h6 heading එකක්ද කියලා. හරි මම හිතනවා පැහැදිලියි කියලා. ඊළඟට තියෙන්නේ strong text කියන කලය එක. අපි ඒකේ කලය එකත් වෙනස් කරලා බලමු. ඊට කලින් අපි මෙතනට එන්න ඕන කලයක ඇඩ් කරමු. මම ගියොත් එහෙම අපේ web page එකට අපේ web design එකට මෙන්න මේ කලයක තමයි අපි සාමාන්‍ය headings වලට use කරලා තියෙන්නේ dark background නැති තැන් වල. එහෙනම් මම මේ color code එක අරගෙන strongest text කියන එකට ඇඩ් කරනවා. ඊළඟට strong text කියන එක ඔයාලට idea එකක් අරගන්න අපි දෙමු මෙන්න මේ වගේ කලයකට. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් ඒ strong text කියන කලයක h4 headings වලට h5 headings වලට සහ normal text වලට නැත්නම් website එකේ අපි සාමාන්‍ය headings නොවන ඕනම text එකකට use වෙන්නේ අපි strong text එකට apply කරන කලය එක අපි පහළට આવොත් බලා ගන්න පුළුවන් normal text තියෙන තැන් වල ඒ කලයක තමයි use වෙලා තියෙන්නේ. මම අපේ design එකට ඇවිල්ලා මෙතනින් ඒකට අදාළ කලයකට copy කරගන්නවා. ඊට පස්සේ ඒක paste කරනවා. ඊළඟට තුන්වෙනි කලයක medium text අපි ඒකත් බලමු කොහෙටද apply වෙන්නේ කියලා. මම මේ විදිහේ නිල් පාටක් ඇඩ් කරා. එතකොට ඔයාලා බලා ගන්න පුළුවන් අපේ website එකේ header එකේ navigation menu links වලට apply වෙන්නේ මෙන්න මේ medium text කියන කලයක. ඊට අමතරව heading 5 වලටත් apply වෙන්නේ ඒ කලයකමයි. අපි තව ටිකක් පහළට ආවොත් මෙතන මම info boxes කිහිපයක් ඇඩ් කරලා තිනවා. info boxes වල icon එකට text කලයක විදිහටත් apply වෙන්නේ මෙතනට අපි medium text එකට apply කරන කලය එක. මම ඇත්තටම ගොඩක් වෙලාවට කරන්නේ මෙතන strong text එකට දෙන කලයකමයි medium text එකටත් ඇඩ් කරන්නේ. මොකද ගොඩක් වෙලාවට මට වෙනම කලයකක් අවශ්‍ය වෙන්නේ නැහැ ඒ medium text කියන එකට. ඉතින් මට මෙතනදී ආයෙත් කියන්න ඕනේ මේවා global settings. අපිට ඕන නම් මේවා individually වෙනස් කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි හිතමු ඔය heading එකක් type කරගෙන යනවා කියලා මේ විදිහට. එතකොට ඔයාලා දන්නවා default ම වෙන මේ කලයක තමයි apply වෙන්නේ. හැබැයි වට පුළුවන් මෙතන කලර් කියන එකට ඇවිල්ලා කලර් දැන් මේක අප්ඩේට් වෙලා නැහැ මම අප්ඩේට් දීලා රිෆ්‍රෙෂ් කරනවා එතකොට අප්ඩේට් වෙනවා හෙඩින් එකට ක්ලික් කරලා මම මෙතන කලර් කියන එකට ආවොත් අපි මෙතනට ඇඩ් කරපු කලර් පැලට් එක මෙතනත් බලා ගන්න පුළුවන් ඊට පස්සේ කලර් පැලට් එකෙන් කැමති කලර් එකක් මට සිලෙක්ට් කරන්න පුළුවන් දැන් ඩිෆෝල්ට් ම හෙඩින් 1 එකට එන්නේ මේ ස්ට්‍රොන්ගෙස්ට් කලර් එක උනාට මට ඉන්ඩිවිජුවලි මෙතන තියෙන වෙනත් ඕනම කලර් එකට මේ හෙඩින් 1 එක වෙනස් කරන්න පුළුවන් ඔයාට ඕන නම් පුළුවන් මේ කලර් පැලට් එකේ නැති මෙතනින් කැමති කලර් එකක් තෝරලා ඇඩ් කරන්න ඒකත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි කලර් පැලට් එකේ නැති එකක් ඇඩ් කරන එක එච්චරම සුදුසු නැහැ. අර මම කලින් කිව්වා වගේ වෙබ්සයිට් එකේ කන්සිස්ටන්සි එක තියෙන්න එකම කලර් පැලට් එකක් චූස් කරන එක වැදගත්. ඊළඟට හතරවෙනි ටෙක්ස්ට් කලයකට අපි ඇවිල්ලා ඒකත් මොනවා හරි කලයකට වෙනස් කරමු. කොහෙද ඒක ඇප්ලයි වෙන්නේ කියලා බලන්න. ඔයාට පේනවා හෙඩින්ග්ස් වලට ඒක ඇප්ලයි වෙන්නේ නැහැ. නෝමල් ටෙක්ස්ට් වලට ඇප්ලයි වෙන්නේ නැහැ. මම පහල් දෙනවා. මෙන්න මෙතන ලීව කමෙන්ට් කියන තැන අපිට බලා ගන්න පුළුවන්. මේ කලයක අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ මේ වගේ ෆෝම් එකක් වගේ තියෙන තැන්වලදී. සටල් කලයකක් අවශ්‍ය වෙලාට තමයි මේ කලයක ගොඩක් වෙලාට යූස් වෙන්නේ. මේකට මම ගොඩක් වෙලාට කරන්නේ අපේ බේස් කලයක නැත්තම් මේ දෙවෙනියට සහ තුන්වෙනියට ඇඩ් කරපු කලයකේ ටින්ට් එකක් තමයි මම ගොඩක් වෙලාට ඇඩ් කරන්නේ. මම මේ කලයක මේ විදිහට ඇඩ් කරලා ඒකේ ලයිටර් වර්ෂන් එකක් මෙන්න මේක වගේ අරගෙන මම මේ විදිහට ඇඩ් කරනවා. මට හිතනවා නම් ඒක ඩාක් වැඩි කියලා. නමට පුළුවන් මෙන්න මේ හරි වගේ තව ටිකක් ලයිට් වර්ෂන් එකක් මේ විදිහට ඇඩ් කරන්න මම මේක තමයි සාමාන්‍යයෙන් කරන්නේ. එතකොට අපේ ටෙක්ස්ට් කලර්ස් ටික හරි. ඊළඟට තව කලර්ස් තුනක් තියෙනවා. මේ කලර්ස් තුන ඇප්ලයි වෙන්නේ වෙබ්සයිට් එකේ බෑග්ග්‍රවුන්ඩ්ස් වලට. අපි පළවෙනි කලයක් ගත්තොත් එහෙම සටල් බෑග්ග්‍රවුන්ඩ් කියලා තමයි ඒක තියෙන්නේ. අපි ඒක වෙනත් කලයකට වෙනස් කරමු. වෙනස් කරාම ඔයාලට බලා ගන්න පුළුවන් ඒක ඩිෆෝල්ට්ම ඇප්ලයි වෙන තැන. අපේ වෙබ්සයිට් එකේ පේජ් ටයිටල් එකේ බෑග්ග්‍රවුන්ඩ් එකට අපි දැන් ඉන්නේ ස්ටයිල් ගයිඩ් කියන පේජ් එකේනේ එතකොට ඒකේ බෑග්ග්‍රවුන්ඩ් එකට අපි කන්ටැක්ට් කියන පේජ් එකට ගියොත් ඒ පේජ් එකේ බෑග්ග්‍රවුන්ඩ් එකට තමයි ඒ කලයක ඇප්ලයි වෙන්නේ මේ කලයකට අපි ගොඩක් වෙලාවට අපේ ඇක්සන් කලයකේ ලයිට් කලර් එකක් යූස් කරනවා එහෙම නැත්නම් වගේ ඩිසයින් එක අනුව වෙන කැමති කලර් එකක් ඇඩ් කරගන්න පුළුවන් සාමාන්‍යයෙන් මට දීලා තියෙන ඩිසයින් එකකින් එහෙම එකක් ස්පෙસિෆිකලි දීලා නැත්නම් ගොඩක් වෙලාවට අපි කරන්නේ ඇක්සන් කලර් කොපි කරගෙන tints and shades එකට ඇවිල්ලා ඒක paste කරනවා ඊට පස්සේ මෙන්න මේ හරි තියෙන ගොඩක් light color එකක් මම අරගන්නවා මේක නම් color එක වැඩි වෙයි අපි බලමු add කරලා මෙන්න මේ විදිහට use කරන්න පුළුවන් නමුත් මට ඒක තව ටිකක් light කරගන්න ඕනේ මම මෙන්න මේ හරි තියෙන color එකක් අරන් මේකට add කරනවා එතකොට මට තව ටිකක් light colors හම් වෙනවා මම හිතන මෙන්න මේ වගේ color එකක් හොඳ වෙයි ඒත් වැඩි මේ color එක අරන් බලමු
මම හිතනවා මේ කලර් එකක් හොඳයි කියලා. ඊළඟට තව කලර් එකක් තියෙනවා ලයිට් බෑග්ග්‍රවුන්ඩ් කියලා. මම මේක මෙන්න මේ විදිහට ඇඩ් කරොත් ඔයාලට බලා ගන්න පුළුවන් ඒක කොහෙටද ඇඩ් වෙන්නේ කියලා. ඒක ඇඩ් වෙන්නේ page එකේ බෑග්ග්‍රවුන්ඩ් එකට. මම මෙන්න මේ හරිය වගේ තියලා ඔයාලට තව ටික පැහැදිලි වෙන්න style guide කියන page එකට එනවා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ page එකේ side background එකට තමයි ඒ කලර් එක ඇඩ් වෙන්නේ. මේ සුදු පාටින් තියෙන්නේ content background එක. ඒ කියන්නේ ඔයාගේ මොන හරි text හරි images හරි මොන හරි content තියෙන section එකේ background එක තමයි සුදු. නමුත් website එකේ background එක තමයි අපි මෙතනින් ඇඩ් කරේ. මේකටත් මම ගොඩක් වෙලාවට ගන්නේ අපේ accent color එකේ ගොඩක් light version එකක් අරගන්න එක. මෙන්න මේ කෙරවලටම මෙන්න වගේ තියෙනවා. මෙන්න මේ විදිහට. එහෙම නැත්නම් මම සුදු පාට කෙලිම පාවිච්චි කරනවා මේ වගේ අවස්ථාවවලදී. ඊළඟට අවසාන කලර් එක white or off white කියලා තියෙන්නේ. මේක ගොඩක් ලාට වෙබ්සයිට් එකේ content background එකට තමයි use වෙන්නේ. හරි. දැන් මේ colors තුන ගැන ඔයාලට idea එකක් තියෙනවා. මම මෙතන publish දෙනවා. මොනවායි මේ colors add කරද්දී ඔයාලට තව මොනවායි ප්‍රශ්න තියෙනවා පහලින් comment කරන්න මම reply එකක් දානවා. ඊළඟට අපි බලමු මොනවද තියෙන options කියලා. මෙතන background යටතේ අපිට බලා ගන්න පුළුවන් options කිහිපයක්. පළවෙනි එක තමයි සයිඩ් බෑග්ග්‍රවුන්ඩ් එක. ඩිෆෝල්ට්ම සයිඩ් බෑග්ග්‍රවුන්ඩ් එක විදිහට මෙන්න මෙතන තියෙන කලර් එකනේ ඇඩ් උනේ. නමුත් ඔයාට පුළුවන් ඒක වෙනුවට අපේ කලර් පැලට් එකෙන් වෙන මොනවා හරි කලර් එකක් ඇඩ් කරන්න. උදාහරණයක් විදිහට ඔයාට සුදු නම් ඕනේ සයිඩ් බෑග්ග්‍රවුන්ඩ් එකට. ඔයාට මෙතනින් වයිට් සිලෙක්ට් කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් මම ඩිෆෝල්ට් තිබ්බ කලර් එක ඇඩ් කරනවා. මේ විදිහට. ඊළඟට කන්ටෙන්ට් බෑග්ග්‍රවුන්ඩ් එකත් එහෙමයි. ඔයාලා දන්නවා මොකද කන්ටෙන්ට් බෑග්ග්‍රවුන්ඩ් එක තියෙන්නේ කියලා. අපේ වෙබ්සයිට් එකේ කන්ටෙන්ට් තියෙන බෑග්ග්‍රවුන්ඩ් එක තමයි කන්ටෙන්ට් බෑග්ග්‍රවුන්ඩ් එක කියන්නේ. ඒ වගේම මට කියන්න බැරුණා ඔයා මෙතන සයිට් බෑග්ග්‍රවුන්ඩ් කියන එක උඩ ක්ලික් කරොත් ඔයාට ග්‍රේඩියන්ට් එකක් ඉමේජ් එකක් උනත් වෙබ්සයිට් එකේ බෑග්ග්‍රවුන්ඩ් එක විදිහට ඇඩ් කරන්න පුළුවන් කලර් එකක්ම අවශ්‍ය නැහැ. කන්ටෙන්ට් බෑග්ග්‍රවුන්ඩ් එකත් එහෙමයි. ඊළඟට ටයිටල් අබව් කන්ටෙන්ට් බෑග්ග්‍රවුන්ඩ් කියන්නේ මෙන්න මේ වෙබ්සයිට් එකේ ටයිටල් එකට තියෙන සෙක්ෂන් එකේ බෑග්ග්‍රවුන්ඩ් එක. ඒකත් ඔයාලට කැමති කලර් එකට මෙතනින් උනනම් වෙනස් කරගන්න පුළුවන්. ඔයාලට ඒවට ඔප්ෂන්ස් දීලා තියෙනවා. කලර් එකක් විතරක් නෙමෙයි අතන මෙතනටත් ඔයාලට ග්‍රේඩියන්ට් එකක් ඉමේජ් එකක් ඇඩ් කරන්න පුළුවන්. මෙතන මේ ඔයාගේ පේජ් ටයිටල් එකේ බෑග්ග්‍රවුන්ඩ් එක විදිහට. ඊළඟට ටයිටල් අබව් කන්ටෙන්ට් ඕවර්ලේ කියන්නේ ඔයා මොන හරි මෙතනට ඇඩ් කරොත් එහෙම ඒකට ඕවර්ලේ එකක් ඔයාලට ඇඩ් කරන්න පුළුවන්. එක්සැම්පල් එකක් විදිහට ඔයා ඉමේජ් එකක් ඇඩ් කරොත් ඉමේජ් එකට උඩින් සුදු පාටක් වගේ ඇඩ් කරන්න පුළුවන් ටෙක්ස්ට් එක පැහැදිලිව පේන්න. මම ඒකත් ඩිෆෝල්ට් තියෙනවා. ඊළඟට කන්ටෙන්ට් ලින්ක්ස් යටතේ ඔයාලට ඔප්ෂන්ස් කිහිපයක් තියෙනවා. එක්සැම්පල් එකක් විදිහට මම මෙතන highlight underline කියන එක දුන්නොත් අපේ ලින්ක්ස් වල මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. background on hover කියන එක දුන්නොත් මේ විදිහට effect එක බලා ගන්න පුළුවන්. ඉතින් මේ දේවල් ඔයාලා test කරලා බලන්න. මේ දේවල් ඇත්තටම මම අලුතෙන් website එකක් හදන්න පටන් ගද්දි කරන්නේ නැහැ. මම මුලින්ම කරන්නේ මෙතන color palette එක add කරන එක අපේ අවශ්‍යතාවය අනුව. දැන් අපි website එක හදන්නේ මෙන්න මේ page එකට නම් මම ගොඩක් වෙලාවට කරන්නේ මෙතන බෑග්ග්‍රවුන්ඩ් කලර්ස් දෙකටම ලයිට් වර්ෂන් එකම විදියට ඇඩ් කරනවා. ඊට පස්සේ මම විශාලට පේජස් හදාගෙන යද්දි මට හිතෙනවා නම් මේ ලයිට් කලර්ස් අවශ්‍ය නැහැ කියලා. මම මේ වෙනුවට සම්පූර්ණ වයිට් කලර් එකම ඇඩ් කරනවා. ඒක වෙබ්සයිට් එකෙන් වෙබ්සයිට් එකට වෙනස් වෙනවා. දැන් ඔයාලා Kadence theme එකේ ග්ලෝබල් කලර් සෙටප් කරගන්න හැටි දන්නවා. ඊළඟට අපි බටන් සෙටින්ග්ස් වලට යමු. මෙතනින් බැක් ආවහම අපිට ඊළඟට බටන්ස් වලට අදාළ සෙටින්ග්ස් බලා ගන්න පුළුවන්. මම මුලදිත් කිව්වා වගේ මේවා ග්ලෝබල් සෙටින්ග්ස්. අපි මෙතනින් සෙටප් කරන බටන් එක අපිට ඕන වෙලාවක යූස් කරන්න පුළුවන් ග්ලෝබලි. අපි අපිට ඕන වෙනස් කරන්න අපිට ඉන්ඩිවිජුවලි වෙනස් කරගන්න පුළුවන්. බටන්ස් වල මුලින්ම තියෙනවා ටෙක්ස්ට් කලර්ස්. සුදු පාට තමයි ඩිෆෝල්ට් මැඩ් වෙලා තියෙන්නේ. ඔයාලට පේනවා මෙතන බටන් එකෙත් කලර් එක සුදු. ඔයාලට ඕන නම් ඒක වෙන පාටකට ඇඩ් කරන්න මේ විදිහට ඒක කරන්න පුළුවන්. නමුත් මම ඒක කරන්නේ නැහැ. දෙවෙනියට තියෙන හව කලර් එක, ඒ කියන්නේ මවුස් එකකින් මේ විදිහට හව කරද්දී ටෙක්ස්ට් කලර් එක වෙන්න ඕනේ මොකක්ද කියලා මම හිතනවා ඔයාලට ඒවා පැහැදිලි මම ඒකන එක පෙන්වන්න අවශ්‍ය නැහැ. ඊළඟට බෑග්ග්‍රවුන්ඩ් කලර්ස් උත් මොනවද කියලා අහනවා. බටන් එකේදී ඔයාලට පුළුවන් කලර් පැලට් එකෙන් කලර්ස් ලබා දෙන්න බෑග්ග්‍රවුන්ඩ් එකට. ඒ වගේම හව කලර් එකටත් එහෙමයි. ඒ වගේම බටන්ස් වලට ඔයාලට ඕන ග්‍රේඩියන්ට් ඇඩ් කරන්නත් අවස්ථාව තියෙනවා Kadence theme එකේදී. ඔයාලට ඕන බෝඩ් එකකුත් ඇඩ් කරන්න පුළුවන්. ඒ වගේම බෝඩ් රේඩියස් මේ හැම දෙයකටම ඔප්ෂන්ස් තියෙනවා. මේ විදිහට රේඩියස් ඇඩ් කරගන්න ඕන ඔයාලට ඒක කරන්න පුළුවන්. ඉතින් මේ තියෙන දේවල් ගොඩක් පැහැදිලි නිසා මම එකිනෙක පෙන්නන්න යන්නේ නැහැ. ඔයාලට කස්ටම් බටන් එකක් මේ ඩිෆෝල්ට් මේන බටන් සයිස් එක වෙනුවට වෙනත් බටන් සයිස් එකක් නම් අවශ්‍ය වෙන්නේ ඔයාලට ඒක මෙතනින් කරන්න පුළුවන්. මෙතනින් අන්ලොක් බටන් එක දීලා මුලින්ම තියෙන උඩට ඇඩ් කරන්න වැලියු එකක් මම පික්සල් 12ක් දෙනවා. වම් පැත්තට පික්සල් 16යි උඩට 15ට 12යි වම් පැත්තට 16යි. මෙන්න මේ විදිහට ඔයාලට කැමති නම් කස්ටම් බටන් වැලියුස් උනත් ලබා දෙන්න පුළුවන්. පළවෙනියට සහ දෙවෙනියට තියෙන්නේ උඩටයි යටටයි එන්න ඕන වැලියුස්. දෙවෙනියට සහ හතරවෙනියට තියෙන්නේ දකුණු පැත්තටයි වම් පැත්තටයි එන්න ඕන වැලියුස්. මම දකුණු පැත්ත එක පික්සල් 24කට වැඩි කරලා වම් පැත්ත එකත් පික්සල් 24කට වැඩි කරනවා මේ විදිහට. ඒ වගේම තමයි ඔයාලට පුළුවන්
මෙන්න මේ ටැබ්ලට් කියන අයිකන් එකට ක්ලික් කළා. ටැබ්ලට් එකේදී බටන් සයිස් එක කොච්චරක්ද, මොබයිල් එකේදී බටන් සයිස් එක කොච්චරක්ද කියලාත් අවශ්‍ය නම් ලබා දෙන්න. ගොඩක් වෙලාවට මම ඒක කරන්න යන්නේ නැහැ. කේඩන්ස් ටීම් එකෙන් ඔටෝමැටික්ලිම ඒවා හරියට රෙස්පොන්සිව් විදිහට ස්කේල් වෙනවා. ඊළඟට බටන්ස් වල තියෙන මෙන්න මේ ෂැඩෝස් වලටත් මෙතන සෙටින්ග්ස් දීලා තිනවා. ඔයාලට ට්‍රයි කරලා බලන්න පුළුවන්. දැන් මම එනවා අපේ WordPress edit එකට. ඇවිල්ලා මේකට පහලින් මුලින්ම අපි රීෆ්‍රෙෂ් කරලිමු. ඇඩ් කරනවා බටන් එක. බටන් කියලා සර්ච් කරාම අපිට බලාගන්න පුළුවන් බටන් බ්ලොක් එක. මෙතන ඩිෆෝල්ට්ම මම මෙතන දෙනවා හෙලෝ කියලා එක්සැම්පල් එකක් විදියට. දීලා අපි දකුණු පැත්තේ සෙටින්ග්ස් බලුවොත් එහෙම මෙතන බටන් ඉන්හෙරිට් ස්ටයිල්ස් කියන එකට ඔප්ෂන්ස් තුනක් තියෙනවා. තීම්, අවුට්ලයින්, ෆිල් කියලා. තීම් කියන එකව සිලෙක්ට් කරොත් අපි මෙතන ග්ලෝබල් සෙටින්ග්ස් වලින් ස්ටයිල් කරපු ස්ටයිලින් ඔටෝමැටිකලිම මේ බටන් එකට ඇප්ලයි වෙනවා. ඉතින් අපි මෙතන තීම් එකේ ස්ටයිල් සෙටප් කරාම අපි බටන් එකක් අපේ පේජ් එකට ඇඩ් කරොත් මෙතන තීම් කියන එක සිලෙක්ට් කරන්න. එතකොට මෙතන ඇප්ලයි කරපු දේවල් ඔටෝමැටිකලිම මේ බටන් එකට ඇප්ලයි වෙනවා. ඔයාලට ඕන නම් ඉන්ඩිවිජුවලි බටන් ස්ටයිල් වෙනස් කරන්න ඔයාලට මෙතනින් ඔයාලට අවස්ථාව ලබා දීලා තියෙනවා. කේඩස් තීමේ බටන් සෙටින්ග්ස් හරි. ඊළඟට අපි යමු තවත් වැදගත් සෙටින් එකකට. ඒ තමයි ටයිපෝග්‍රැෆි සෙටින්ග්ස්. මෙතනින් බැක් ආවහම අපිට ටයිපෝග්‍රැෆි බලාගන්න පුළුවන්. එතකොට ටයිපෝග්‍රැෆි වලට අදාළ සෙටින්ග්ස් අපිට දීලා තියෙනවා. කලර්ස් වලදී වගේම තමයි ටයිපෝග්‍රැෆි වලදීත් අපි මුලින්ම තීරණය කරගන්න ඕනේ අපේ වෙබ්සයිට් එකට අපි යූස් කරන ටයිපෝග්‍රැෆි මොනවද කියලා. මොකද අපිට හිතෙන ෆොන්ට් එක අපි යූස් කරොත් ඒක වෙබ්සයිට් එකේ ප්‍රොෆෙෂනල් ගතියට කන්සිස්ටන්සිකට ගැලපෙන්නේ නැහැ. දැන් අපි බැලුවොත් එහෙම අපේ වෙබ්සයිට් එක ෆිට්නස් වෙබ්සයිට් එක මේක වලට බලාගන්න පුළුවන්. හෙඩින්ග්ස් වලට යූස් කරලා තින්නේ වෙබ්සයිට් එකේ හැම තැනම එක ෆොන්ට් එකක්. ඒ වගේම බේස් ෆොන්ට් එක නැත්තම් පැරග්‍රාෆ් ෆොන්ට් එකට තව ෆොන්ට් එකක්. එහෙනම් අපි බැලුවොත් එහෙම පැරග්‍රාෆ් ෆොන්ට් එක පොපින්ස් කියන ෆොන්ට් ෆේස් එක තමයි යූස් කරලා තින්නේ. එහෙනම් මම කස්ටමයිස් එකට ඇවිල්ලා මෙතන බේස් ෆොන්ට් යටතේ ඒ ෆොන්ට් එක සර්ච් කරනවා. ඒක ගූගල් ෆොන්ට් එකක්. ගූගල් ෆොන්ට්ස් ඔටෝමැටිකලිම මෙතනින් අපිට සර්ච් කරලා යූස් කරන්න පුළුවන්. පොපින්ස් කියලා සර්ච් කළා මම ඒ ෆොන්ට් ෆේස් එක මේ විදිහට ලබා දෙනවා. එතකොට අපේ වෙබ්සයිට් එකේ හැම පැරග්‍රාෆ් ෆොන්ට් එකක්ම වෙනස් වෙනවා පොපින්ස් එකට. ඊළඟට ෆොන්ට් වෙයිට් එක අපිට ඕන වෙනස් කරන්න පුළුවන්. එක්සැම්පල් එකක් විදිහට මම 700 වගේ දුන්නොත් ඔයාලට පේනවා ඒ ෆොන්ට් ෆේස් එක වෙනස් වෙනවා. ෆොන්ට් වෙයිට් එක වෙනස් වෙනවා. රෙගුල තියෙනවා ඒක. ඊළඟට තුන්වෙනියට ෆොන්ට් සයිස් එක අපිට දෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි බේස් ෆොන්ට් සයිස් එක විදිහට පික්සල් 16ක් නැත්නම් පික්සල් 18ක් වගේ තමයි යූස් වෙන්නේ. ඒක වෙබ්සයිට් එකේ ඩිසයින් එක අනුව. දැන් අපි ඩිසයින් එක බැලුවොත් ඔයාලා පේනවා පික්සල් 18ක් තමයි යූස් කරලා තින්නේ. ඉතින් මම මෙතන 18 කියලා තියෙනවා. එතකොට ඒක හරි. ඊළඟට මෙතනින් අපිට කියන්න පුළුවන් අපේ වෙබ්සයිට් එකේ බේස් ෆොන්ට් ෆොන්ට් කලර් එක මොකක්ද කියලා. කේඩන්ස් තීම් එකේ ඩිෆෝල්ට් වෙන්නේ දෙවෙනි කලර් එක. හැබැයි අපිට ඕන නම් මෙතන එක වෙනස් කරගන්න පුළුවන්. මම පර්සනලි ගොඩක් වෙලාට එක වෙනස් කරන්න යන්නේ මේ විදිහටම තියෙනවා. බේස් ෆොන්ට් එකෙන් පස්සේ අපිට හෙඩින්ග්ස් බලා ගන්න පුළුවන්. මම කලින් කිව්වා වගේ අපිට හෙඩින්ග්ස් 6ක් තියෙනවා HTML වල. මුලින්ම තියෙනවා හෙඩින් ෆොන්ට් ෆැමිලි එක. ඒ කියන්නේ අපි හෙඩින්ග්ස් වලට යූස් කරන්නේ මොන ෆොන්ට් ෆැමිලි එකද කියලා. මෙතනින් ඔයාලට සර්ච් කරන්න පුළුවන්. දැන් අපි වෙබ්සයිට් එකේ බලුවොත් මෙන්න මේ ෆොන්ට් එක. ඔස්වෝල් කියන ෆොන්ට් එක තමයි යූස් කරලා තියෙන්නේ. එහෙනම් මම ඒක සර්ච් කරනවා. ඊට පස්සේ සිලෙක්ට් කරනවා. එතකොට අපේ වෙබ්සයිට් එකේ හෙඩින්ග්ස් තියෙන හැම තැනකම ඒ ෆොන්ට් ෆේස් එක මේ විදිහට වෙනස් වෙනවා අපිට බලා ගන්න පුළුවන්. ඊළඟට ඉන්ඩිවිජුවලි H1 එකේ ඉඳන් H6 වෙනකන් අපිට හෙඩින්ග්ස් වලට ඉන්ඩිවිජුවලි ස්ටයිලින් වෙනස් කරන්න පුළුවන්. අපිට ෆොන්ට් එකේ කලර් එක, සෝරි, හෙඩින් එකේ කලර් එක, ෆොන්ට් ෆැමිලි එක, ෆොන්ට් වෙයිට් එක, ෆොන්ට් සයිස් එක ඉන්ඩිවිජුවලි අපිට වෙනස් කරන්න මෙතනින් අවස්ථාව තියෙනවා. කේඩන්ස් එකේ ඩිෆෝල්ට් වෙන්නේ H1 එක පික්සල් 32යි, H2 එක 28යි, 24යි, 22යි මේ විදිහට. ඉතින් මේක වාගේ අවශ්‍යතාවය අනුව එක එක වෙබ්සයිට් එකේ ඩිසයින් එක අනුව සයිස් එක වෙනස් වෙනවා. ඔයාලට ඕන නම් ඉන්ඩිවිජුවලි මෙතනට දැන් H2 එකක් නම් දැන් මේ කස්ටමයිස් එකට ඇවිල්ලා H2 එකේ පික්සල් 28යි. එහෙනම් මෙතන පික්සල් 28යි තියෙන්නේ. හැබැයි ඔයාලට පුළුවන් මෙතන ෆොන්ට් සයිස් කියන තැනින් වෙන ෆොන්ට් සයිස් එකට මේක වෙනස් කරගන්න. මෙතන දීලා තියෙනවා යාල ඔප්ෂන්ස් කිහිපයක් ටී-ෂර්ට් සයිස් වලින්. එහෙම නැත්නම් ඔයාලට ඕන නම් ඔයාලට අවශ්‍ය මේක වැලියු එකක් විදිහට උනත් ලබා දෙන්න පුළුවන්. හරි, H6 වෙනකන් ඔයාලට මේ විදිහට කරන්න පුළුවන් ස්ටයිලින්. ඊළඟට ටයිටල් above content කියලා ඔප්ෂන් එකක් තියෙනවා. මෙතන අපේ page titles වලට අදාළ ඔප්ෂන්ස් වෙනස් කරගන්න පුළුවන්. page title කියන්නේ මේ විදිහට page එකේ title එකට මේකේ color එක වෙනස් කරගන්න, font family එක, font weight එක, font එකේ size එක මෙතනින් ඔයාලට වෙනස් කරගන්න පුළුවන්. හරි, මම මෙතන දැන් publish කියන එක ලබා දෙනවා. ඊට පස්සේ අපි back එමු. අපි colors, buttons සහ typography කියන settings තුන ගැනම මේ වෙනකොට කතා කරලා තියෙන්නේ. ඊළඟට මම ආයෙත් back එනවා.
ඊළඟට header සහ footer කියලා ඔප්ෂන් දෙකක් තියෙනවා. header කියන්නේ වෙබ්සයිට් එකේ header එක හදන්න, footer කියලා කියන්නේ වෙබ්සයිට් එකේ footer එක හදන්න. මේ දෙක ගැනම වෙනම වීඩියෝස් තියෙනවා. මම link එක description එකේ දානම් ඒ දෙකටම. ඊළඟට general කියලා setting එකක් තියෙනවා. මම colors, fonts සහ buttons වල settings වෙනස් කරාට පස්සේ මම කෙලින්ම ඉන්නේ general වලට. මෙතනින් මම layout වලට එනවා. ඇවිල්ලා content max width එක වෙනස් කරනවා. මේ කන්ටෙන්ට් මැක්ස් විත් එක කියලා කියන්නේ වෙබ්සයිට් එකේ කන්ටෙන්ට් එක තියෙන්න ඕන විත් එක මොකක්ද කියලා අපි වෙබ්සයිට් එකට කියන එක. මම මේ එක්සැම්පල් එක ඔයාලට පෙන්නුවොත් ඔයාලට බලාගන්න පුළුවන් මේ පේන්ටිං කියන ලෝගෝ එකේ තැන ඉඳලා අපේ මෙන්න මේ නම්බර් එක ඉවර වෙන තැන දක්වා තියෙන විත් එක. ඒක බොක්ස් එකක් හැටියට ගන්න. මේ බොක්ස් එක ඇතුලේ තමයි ඔයාලට පේනවා වෙබ්සයිට් එකේ කන්ටෙන්ට් ඔක්කොම තියෙන්නේ. මෙතන ඉමේජ් එක ටිකක් ගිහිලා තියෙනවා වම් පැත්තකට. ඒක ස්ටයිලින් එක පොඩ්ඩක් වෙබ්සයිට් එකේ ලුක් එක හොඳට අරගන්න. එහෙම නැත්නම් කන්ටෙන්ට් හැම එකක්ම එන්නේ බොක්ස් එක ඇතුලේ තමයි තියෙන්නේ. ඒක තමයි වෙබ්සයිට් එකේ කන්ටෙන්ට් විත් එක. මම කස්ටමයිස් එකට ඇවිල්ලා මෙතන මැක්ස් විත් එක වෙනස් කරොත් මේ විදිහට ඔයාලට මේක හොඳට බලාගන්න පුළුවන්. මුළු සයිට් එකේම කන්ටෙන්ට් විත් එක වෙනස් වෙනවා. මේක ගොඩක් වෙලාවට මම යූස් කරන්නේ 1366. ඉතින් සමහර වෙලාවට මේක දීලා තියෙන ඩිෆෝල්ට් එක යූස් කරනවා. 1200 යූස් කරන වෙලාවල් තියෙනවා. සාමාන්‍යයෙන් මම දැන් 1366 තමයි යූස් කරන්නේ. ඊළඟට තියෙන දේවල් මම වෙබ්සයිට් එක හදන්න පටන් ගද්දි වෙනස් කරන්න යන්නේ නැහැ. මට අවශ්‍ය නම් ඒ pages වලට එද්දි මම ඒ ස්ටයිලින් ගැන බලනවා. මේ තියෙන දේවල් ඔයාලට ටෙස්ට් කරලා බලන්න පුළුවන්. ලොකු දේවල් නැහැ. ඔයාලට කියවුවාම තේරුම් අරගන්න පුළුවන්. එහෙනම් මම ඉන්ඩිවිජුවලි කතා කරන්න යන්නේ නැහැ. මේ මොන හරි එකක් ගැන ඔයාලට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. මම රිප්ලයි එකක් දාන්නම්. අපි කතා කරපු සෙටින්ග්ස් තමයි මම අලුතෙන් වෙබ්සයිට් එක හදනවා නම් කේඩිස් තීම් එක පාවිච්චි කළා මම මුලින්ම වෙනස් කරන්නේ. අනිකුත් දේවල් වෙබ්සයිට් එක හදාගෙන යද්දි මගේ අවශ්‍යතාවය අනුව මම වෙනස් කරනවා. මීට අමතරව මම ඔයාලට තව එක සෙටින්ග් එකක් පෙන්නුවොත් මෙතන post pages layout කියලා එකක් බලාගන්න පුළුවන්. මම ඒකට එනවා. එතකොට ඔයාලට globally page layout එක වෙනස් කරන්න පුළුවන්. මම page layout කියන එකට එනවා. හැලෝ මම එකට zoom out කරනවා ඔයාලට පැහැදිලි වෙන්න. මෙතන options කිහිපයක් තියෙනවා. ඔයාට ඕන වෙබ්සයිට් එකේ ටයිටල් එක හයිඩ් කරන්න. මොකද ඔයා එක කේඩන්ස් බ්ලොක්ස් වලින් වෙබ්සයිට් එක හදද්දී මැනුවලි ඔයාගේ හෙඩ එක බිල් කරනවා නම් ඔයාට එක මෙතනින් හයිඩ් කරන්න පුළුවන්. ඉතින් හොඳම දේ තමයි මේක මේ විදිහට ඕපන් තියලා ඉන්ඩිවිජුවලි ඔයාට පුළුවන් පේජ් එකේ ටයිටල් එක ඒ පේජ් එකට මෙතනින් ඩිසේබල් කරන්න. හරි, ඊට පස්සේ පේජ් ටයිටල් ලේඅවුට් එක ඩිෆෝල්ට් මෙන් එබව් කන්ටින් කියලා ඔයාට ඒක මෙන්න මේ විදිහට බලාගන්න ඕන නම් මේ වගේ ඔප්ෂන්ස් කිහිපයක් තියෙනවා. ඔයාට ට්‍රයි කරලා බලන්න පුළුවන්. මම ඩිෆෝල්ට් මාප් එක තියෙනවා. ඊළඟට මේ ටයිටල් එකේ කන්ටේන් එක අපිට අඩු වැඩි කරන්න පුළුවන් සයිස් එක. ඊළඟට මෙතන තියෙන එලමන්ට්ස් අපිට ඇඩ් කරන්න පුළුවන්. ඒ කියන්නේ බ්‍රෙඩ් ක්‍රම්ස්, මෙටා ඩේටා ඒ වගේ දේවල් ඇඩ් කරන්න ඕන නම් මෙතනින් ඔයාලට ඔප්ෂන් එක තියෙනවා. ඊළඟට පේජ් ලේඅවුට් එක නැරෝ එකක් දෝනි මේ විදිහට. නැත්තම් ෆුල් විත් මුළු පේජ් එකේ විත් එකම අරගන්න ඕනේද? සයිඩ් බාර් එකක් ඔයාලට ඇඩ් කරන්න ඕනේද වගේ පේජ් එකට වම් පැත්තට හෝ දකුණු පැත්තට? ඒ වගේ දේවල් තියෙන මෙන්න මේ පේජ් ලේඅවුට් කියන සෙටින් එකේ ඔයා චෙක් කරලා බලන්න. ඊළඟට තියෙනවා කන්ටෙන්ට් ස්ටයිල් කියන ඔප්ෂන් එක. මේකත් මම ගොඩක් වෙලාවට වෙනස් කරනවා අන්බොක්ස්ඩ් කියන එකට. එතකොට ඔයාලට බලාගන්න පුළුවන් මොකද්ද උනේ කියලා. බොක්ස් කියලා තිබ්බොත් එහෙම අපේ කන්ටෙන්ට් එක මේ විදිහට බොක්ස් එකක් ඇතුලේ තියෙන්නේ. අන්බොක්ස් දුන්නොත් එහෙම බොක්ස් එක නැහැ. කෙලින්ම අපේ බෑග්ග්‍රවුන්ඩ් කලයකෙමයි ඇඩ් වෙලා තියෙන කන්ටෙන්ට් එක. මේකත් මම ගොඩක් වෙලාවට යූස් කරනවා. මට මේ වගේ ස්ටයිල් එකක් ඕන නම් මම ඒකට වෙනස් කරගන්නවා. මේ සෙටින්ග්ස් ඇත්තටම අපිට ඉන්ඩිවිජුවලි ඒ පේජස් වලටත් මෙතන තියෙනවා. ඔයාලට තියෙනවා මේ කන්ටෙන්ට් ස්ටයිල්, කන්ටෙන්ට් වර්ටිකල් පැඩින්ග්ස්, ඒ හැම දෙයක්ම. ඔයාලට එක එක පේජ් එකට ඉන්ඩිවිජුවලි වෙනස් කරගන්න ඕන නම් ඒකටත් අවස්ථාවක් තියෙනවා. මේ කස්ටමයිසින් අපි ග්ලෝබලි තමයි වෙනස් කරන්නේ. කියන්නේ හැම පේජ් එකටම එෆෙක්ට් වෙන විදිහට. හරි, ඊට අමතරව මේ ජෙනරල් කියන ටැබ් එකට අමතරව හැම සෙටින් එකම වගේ ඩිසයින් කියලා ටැබ් එකක් තියෙනවා. මෙතනින් ඔයාලට ඩිසයින් වලට දාලා ඔප්ෂන්ස් තියෙනවා. ඒ කියන්නේ කලර්ස් වෙනස් කරගන්න, ෆොන්ට් සයිසස් වෙනස් කරගන්න, මේ වගේ දේවල් මේ ඩිසයින් කියන ටැබ් එක පාවිච්චි කරලා ඔයාලට කරන්න පුළුවන්. ඒ කතා කරපු දේවල් තමයි මම අලුතින් කේඩන්ස් තීම් එක පාවිච්චි කරලා වෙබ්සයිට් එක හදන්න යද්දී මුලින්ම වෙනස් කරන්නේ. ඒ සෙටින්ග්ස් ගැන මොනවද ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාලා අහන්නත් අමතක කරන්න එපා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ වලට උදව්වක් වෙන්නේ නැති කියලා. ඔයාලට මේ වීඩියෝ එක බැලුවොත් කේඩන්ස් තීම් එකේ හෙඩර් බිල් එකකින් හෙඩර්ස් හදන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න පුළුවන්. එහෙනම් channel එක subscribe කරලා ඊළඟ වීඩියෝ එක බලන්නත් එකතු වෙන්න.